ප්‍රධාන සහාය අවශ්‍යද? පේන්ටි ටීසි ගයිඩ් එකක් නොමිලේම ලබා ගන්න මිස් කෝල් එකක් විතරක්ම දෙන්න. මොකක්ද ඡන්දෙට වෙන්නේ? ඡන්දේ ඉතින් පැහැදිලිව තමයි කොමිස් සභාවේ අපේක්ෂාව. ඒකට තමයි අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ. ඒ උත්සාහයට ඔබ දන්නා විදිහටම ඉතින් මේ විවිධ අවිහිරතා තියෙනවා. අපි උත්සාහ කරන්නේ අවිහිරතා ජය ගන්න. මොත් අපේ පාලනයෙන් තොර සමහර කරුණු නිසා අපි බලාපොරොත්තු වෙන දින වලට ඒක කරගන්න පුළුවන් කමක් ලැබිලා තියෙනවා. යනුව මේ වෙද්දි මොන වගේ සාකච්ඡාද මේ දිනවල පැවැත්වෙන්නේ? ඡන්දයට අදාළව දැන් අප්‍රේල් 25 ඡන්දය තියන්නට හැකියාවක් නැහැ. ඉන් පස්සේ අපි දැක්කා ඔබතුමාලා අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කරන්නට මේ වෙද්දි අවතීර්ණ වෙලා තියෙනවා. මොකද්ද මේ වෙද්දි තියෙන තත්ත්වය මේ සාකච්ඡාවල? නැති මේ සාකච්ඡා මේ ඡන්දය හා ඡන්දය පැවැත්වීමට අදාළ අනිකුත් කරුණුත් එක්ක සම්බන්ධයි. දැන් මූලික කාරණය තමයි අපි රජයෙන් ඉල්ලන්නේ මේ ඡන්දය පවත්වන්න කියන මූල්‍ය අර්බුදය තමයි ප්‍රධාන වශයෙන් කියන්නේ. ඒක අපට කාල රාමුවක් කියන්නේ. මෙන්න මේ කාල රාමුව වෙනකොට අපිට මේක මේ ගැටලුවක් නැහැ කියලා. ඉතින් එහෙම කියනවාට ඒ කාල රාමුව අනුව අපිට පුළුවන් සැලසුම් කරන්න. ඒකම ඒකත් එක්ක සම්බන්ධයි. අංග රජයේ නිලධාරීන්ගේ වැටුප් ගෙවීම පිළිබඳ ප්‍රශ්න. ඒ වගේම මේ අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපි දැන් මේ ඡන්ද විමසීම පවත්වන්න ප්‍රකාශයට පත් කරයින් පස්සේ ඊපස්සේ නාම යෝජනා බාරගත්තන් පස්සේ ඒ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම ගැන, ඒ කියන්නේ සමහර පොඩි පොඩි අඩුපාඩුමද ප්‍රතික්ෂේප කරනයි කියන්නේ නඩුව තියෙනවා සිගානක්. දැන් මේ නඩුව වලට සාමාන්‍ය ක්‍රියාදාමය තමයි නීතිපතිතුමා පෙනී සිටීම. දැන් ඊවර නඩු 60 ගානක් තිබුණා. නීතිපතිතුමා සියල්ලද පෙනී සිටි කිසි ප්‍රශ්නයක් නැහොත් දැන් නීතිපතිතුමා පෙනී සිටීම මේ ප්‍රතික්ෂේප කරනවා. ඒ කුමන පදනමක් මද? ඒ පදනමක් දන්නේ අපිට ඒක කියන්නේ නැහැ. මේක පෙනී සිටීම නැතුව වෙනත් නීතිඥයෙක් හොදවගන්නේ කියලා. එසේ වෙන්නේ හේ ඔබතුමාලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත් සම්විධියට යද්දී සමහර වෙලාවට පෞද්ගලික නීතිඥවරයෙක්ගේ සහාය ලබාගෙන ශ්‍රේෂ්ඨාධිකරණය පෙනී සිටීම නීතිපතිවරයා මේ වෙලාවේ සලකා බලනවා වෙන්නට බැරිද? නෑ, ඉතින් ඒක හේතුවත් මේ අපි ඉස්සල්ලාම එතුමලටනේ බාර දුන්නේ. ඉතින් එතුමලගේ එමය කියන්නේ මේක අපිට පෙනී ඉන්න බෑ. ඒ නිසා පුද්ගලික නීතිඥය යොදවගන්නේ කියලා. ඒ කියන්නේ එතුමලගේ සනුව තමයි පුද්ගලික නීතිඥවරයෙක් යොදවන්නේ. ඔව්, යොදවන්නේ. එතකොට ඉතින් ඒ එතුමල කියන අපිට කරන්න බෑ, මේක ගැටලුවක්. ඒක නිසා පුද්ගලික නීතිඥය යොදවගන්නේ කියලා ලිඛිතව දන්වනකොට ඉතින් එතකොට අපිට තියෙන්නේ වෙන පුද්ගලික නීතිඥය යොදවන්නේ. එතන බාධාවක් නැද්ද නෛතික වශයෙන්? ඒ කියන්නේ නීතිඥ නීතිපතිවරයාට මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීම් කරන අවස්ථාවවලදී මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් ඉදිරිපත් නොවී ඉන්නට හේතු දක්වන්නට එහෙම පුළුවන්ද? නැති සමහර කාරණාවලදී සමහර ඔහු පෙනී සිටින අනිත් පාර්ශ්වයන් එක්ක රජයේ පාර්ශ්වයන් එක්ක ගම් ලැදියාවන් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙනවා කියනවනේ. ඉතින් එහෙම කරන්න පුළුවන්කම තියෙනවා. මොකද දැන් කොමිෂම ඡන්ද විමසීම පැවැත්විය යුතුයි කියන අදහසේ ඉන්නකොට ඒතර ඒකට යම් බාධා නිසා රජයේ පැත්තෙන් එකට යම් ගැටලු තියෙනවනේ. එතකොට ඉතින් මේ දෙක අතර ගැටුම්කාරීතා ඇති වෙයි කියලා එහෙම වෙන්න පුළුවන්. නමුත් ඒකේ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයි. නමුත් දැන් අපි මේ ප්‍රධාන වශයෙන් එතන නඩු දෙක තුනයි තියෙන්නේ. මොකද ප්‍රධාන නඩු 20 ගානක් තියෙන්නේ. මේ නාම යෝජනා බාර දුන්නා. ඒක හස්සන නැහැ. ලේකම් මස්සංකල නැහැ. මේ වගේ තාක්ෂණික දෝෂ වඳ ප්‍රතික්ෂේප. ඒක මා සභාපතිතුමාගෙන් විමසන්නේ මේ නඩු වලට නීතිපතිවරයා පෙනී සිටීම තාදාලව නාම යෝජනා ප්‍රතික්ෂේප වීම. ඒක අපිට තේරුම් ගන්න බෑයි කියලා. ඒකට හේතුවක් අපිට හිතා ගන්න අමාරුයි. මොකද ඒක නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම වගේ ඒ නඩු වලට පෙනී සිට අපි දැන් ගරු අධ්‍යාපත්මත්ව සාකච්ඡායේ අපි පැහැදිලි කරේ ඇයි මේ නඩු සම්බන්ධයෙන් පෙනී සිටින්නේ නැතේ. ඒකෙන් විශාල බරපතල කාරණා කීපයක් එනවා. මොකද මේ එතකොට අපිට පුද්ගලික නීතිඥ යොදව ගන්නවා. ඒ යොදව ගැනීමේ දැන් ගොඩක් සීමා ඇති කරලා තියෙනවා. ඒ සඳහා අපි අවසර ගන්න ඕන මුදල් අමාත්‍යාංශයෙන් හා අධිකරණ මාත්‍යාංශ. අධිකරණ අමාත්‍යාංශයෙන් මේ දැන් අවසර ඉල්ලෙව්වම අධිකරණ අමාත්‍යාංශයේ ආයේ එළියුම යවන නීතිපතිතුමාගේ උපදේශයල. ඉතින් මේ වගේ තත්ත්වකුත් තියෙනවා. ඊළඟට දැන් මේවට අපි පුද්ගලික නීතිඥයන්ට යොදනකොට එතකොට මේ මහජන බදු මුදල් නේ කියන්නේ. එතකොට මේ මුදල් නීතිපතිතුමා ඉන්නේ රාජ්‍ය ආයතන වෙනින් පෙනිසිරෙන්නේ. තුමා මේ පෙනිසිරෙ නැති වුනාම එතකොට මහජන බදු මුදල් තමයි මේවට යොදන්නේ. ඒක තාස්තියක් හැටියට තමයි කොමිස් සභාව සකස් කරන්නේ.